අයිබවන් සබදව සක් හවට පාර්ථනය කරනවා. හැමදාමත් ජීවිතය ජෑය ග්‍රහණය සඳහා අනෙකාගගේෙන් ඇප උපකාරා පපේක්ෂා කරන කෙනෙක් ඉන්නවා නම්. ඔහුට හෝ ඇයට ජීවිතේ ජය කියන්නේ කුමක්ද කියනදේ පිළිබඳ වාර්ථ දැක්වීමේදේ කිසි ලැසකින්ම අනෙකාව පසුප සහබායාම සාාර්ථක පුද පලිෙකුගේ හැකියාවක් හෝ න ම් ලක්ෂ යක් ඕන බවට තමයි විදවා හර්මයක් බවට පත්වවෙ ද වන්නේ නිසාම තමන්ම තමන්ගේ නාකැ බවට පත්වන්නට පොළලුවන්නම් මන් ිබඳ वाයක් පවති वा ම් අනිवाම වි ්‍රහකි नද වැी තක න. එනිසා ත ිබ विශवाසෙන් ව ර කරන්න කරන්න लो අ තු वा ला ති කාර ැ ස දා ති ද හැම තියක් කරන්න ැම යට ප්‍රවී विदस्ववि චරක माධवेदේ ज साක . территория Addaphi अධ ुර තුவල pileg reතම be अध mu. න ද ව ධන කරන දැන් න තුරතුර මයි රයාාවට හිව රප න අත මු ට ක නව සසි ඳර කරම මන් කරන න හමුදාව ක්‍ර ල ව ත්‍ර මුද ය ය ්‍ර යක් කද කරම සධන් කල ම හමුදා නැවත ක් මන් දර ර. මේ වැග්න ගරප හටියන හඳුන් වන පවැැත්තික් මේ අතුරු හමුදාවක් සහ රුසියානු හමුදා අතර අර්බුද මේ දීර්ගකාලයක් තිස්සේ පැවතුනා කෙනේ යුක්වන සුද්ධ හා සබන්ධ ගතම යුක්්‍ර නිද ආරම්භය පටන්ම දෙපාශවය අතර යමයම් පරස්පරතාවන් කරලියට පැමිණියා තතාම කටින් පැහදිරි කලොත් මේ රුෂයානු හමුදහ වැැග්න කණඩා මතර පවතින මේ වෙනස කුමක්ද කෙනෙක රුසිාව මේ ලෝකයේ විවිධ කලාපවල යම්යම් කර්මකාරණා සම්බන්ධයෙන් රජුව මැදිහත්වීමක් කිරීම මගහරවා ගැනීම සඳහා. සගවා ගැනීම සඳහා. වැක්නණ්ඩෑම ොදා ගත්ත අවස්සා තියෙන එකක් ඔ සිියාන යුද්දේද සිරිියන යුද්දේද වැග්න කණ්ඩෑම තීරණාත්මක සහයක් ලබා දුන්නා මේ රුසියාවේ අවශ්‍යතාවන් පරිදි සිියයානු ජනාධිපති බශරලලා සාධ්‍ය පාලනය ස කන්ඩාෑම්ම ග්‍රහලන ආරක්ෂාර ගනීම සඳහ යග අපප්‍රිකානු කලාප සුඩානය වගේ රට වලත් මේ වැට්න කණ්ඩායමම් රුසියාාව විදාගත්තා රිජුව මොස්කව උපාලන මේ අර්බුද වලට සම්බන්ධ නොවන බව වසන් කරලා ඒවගේ ම දෙදදාස් දාහතර ක්‍රමියාව හා සම්බන්ධ කාණයේද ක්‍රමියාව ඇත්තරන මේ ක්‍රිමියා අර්ද්දීප රුසියාව තමන්ගේ රටේ කොටසක් ලෙස ඇන්දෑ ගැනීම ප්‍රයත්නය ඇතුළෙ වැටන කණ්ඩායම ෘසියාට විශාල සහයක් ලබා දුන්නා හැබැයි යුක්්‍රයන සංග්‍රාමය ආරම්භවීමත් එක්කම මේ රෘසියානු හමුදව සහකැ රුසියාවේසාම්ප්‍රදායක හමුදාව සහ වැැග්න කණ්ඩායම අතර අර්බුද වඩාත් තීරවන්නට පටන් ගතට ප්‍රාම හේතුවක් තමයි රුයායු හමුදාව බලාපොරොත්තුනාව ලෙඩාස් විසි දෙක වසර පෙබරවාරි විසිහතර වනදා යුක්්‍රේණයට එරහිව සංග්‍රාමේ දෙියක් කරනකොට මේ ඉතා හෙටිකාලයක් තුළ ජුද යෑග්‍රහණයක් සනිතුහන් කිරීමට හැකිවේවි කියලා නමුත් අපි දුටුව රුසියාව ඉතාම බරපල ලස බෑම්ක ලක්වුනමේ යුක්්‍රන සංග්‍රාමය බුහමය තුළ ඉති එහිදී තමයි රුසියාාවට වැග්න කණ්ඩායමේ සහය ලබාගැනීමට සිද්ධ වුණේ ඉති එයනුව වැගන කණ්ඩායම මේ යුක්්‍රයන සංග්‍රාමය සඳහා අතිරේක බට පට නොනට වවචුවන මකද වැක්නණ්ඩායමටත් බිවිධ විශාල වශෙන් ජීවිතහනනි සිුද්ධනා යුක්්‍රයන සංග්‍රාමීතිති මේ නිසා ඇතම් වාර්තාාවල තිබෙනම සිරකරුවන් පවා මේ වැග්න කණ්ඩාය මේ බටයන් හැටියට සේවේට බඳවගත්තා කියලා. අනතුරුව මේ වැග හමු වැැක්න අතුරු හමුදාව රුසියානු හමුදාාවට තුළත් කර ගැනීම සඳහා පැවති ක්‍රියාවලිය තුළ තමයි මේ මතබෙද වඩාත් උත්සන්න වුණේ විශේෂයෙන්ම මේ වැග්න කණ්ඩායම් මේ අර්බුදෙ පුපුරායමින් රුසියාව ොස්කව ගුවර අත්පත් කර ගැනීම සඳහ ඉදිරියට ගමන් කලා මේ පසුවිම තුළරුෂයාව තුළ සිවිල් යුද්ධක් ඇලීමේ අවධානමක් උද්ගත වුණ වැගන කණ්ඩායමේ ප්‍රධානයා වේගනි ප්‍රගෝෂයෙන් ප්‍රකාශ කරන ප්‍රකාශ කලා කාරයට මෙ මොස්කව් අගනුවට කිලෝමිට දෙසීයක් පමණ ආසන්නයට වැඩඩ කණ්ඩෑම් ලඟා වුණ එහිදී ඇත්තටම රුෂයයානු ජනාධපති වැදමී පපුටින් රජියෝම චෝදනා කළ මේ වැගන කණ්ඩාමේ ක්‍රියාකාරිත්ත්‍යය පිළිබඳව ශේෂෙන්ම මේ ක්ඩයම් වලට රුසියාව මේ සන්නද්ද කැරල්ලක් හැටියට චෝදනා ඉදිරිපත් කරලා ඔවන්ට දඩුවම් පමුණන බවට රුසියානු ජරාධිපිතු ඇදමිර් පුටින් ප්‍රකාශ කරලා. ඉතිං අනතුරුව බෙලරුස් ජනාධිපති ඇලෙක්ෂණන්ඩ ලුකෂයෙන්කෝගේ මූලිකත්තයෙන් මේ දෙපාශය අතර කිසියම්ම එකඟතාවක් ඇති වුණ. යනුව වැග්ණ්ඩාම ආ පසු තමන්ගේ කඳුරු බලා ගමන් කිරීමටත් වැග්න කණ්ඩෑමේ නායකයාට බෙලරු ස් රාජ්‍යය රැකවරණ ලබාදීමටත් එකඟතාවක් ඇතිවුණා ප්‍රධාන වශයෙන් ගත්තත් එහෙම මේ වැග්න කණ්ඩායම නායකයා යුගනි ප්‍රගෝෂීන් සහ ්‍රෘෂයාලු ජනාධිපති ැතිී පුටින් අතර පැවති අර්බෝධයකට වඩා මේක මේ රෘෂයාාවේ ආරක්ෂක හමුදාවල ඉහළ නිලධාරින් සහ වැග්න කණ්ඩායම අතර තබයි මේ අබුදය ප්‍රාන වශයෙන් උද්ගත වුණ එ අනුව මේ වැක්න කණ්ඩයමේ නායකයා පෙරුටු කරගැමින් ඔවුන්ගේ සේනාංක රුසියාාවේ මොස්කව් අගනුවරට ගමන් කරන අතරවාරේ රුසියාවේ ආරක්ෂාව තර කලා හැබැයි දැන් වැග්න කණ්ඩාමි හමුදාබටයන් තමන්ගේ කඳවුරු කලා අපසු ගමන් කරමින් තිබෙන තත්ත්වයක් තුළ ැන් රුසියාාවේ ආරක්ෂාව ක්‍රව්‍රමේ ලිහිල් කරල තිබෙනවා අතරම විශේෂම වධානනි උමේල තිබෙන කාරයක් තමයි වැක්න කණ්ඩයමසාහ රුසියාව අතර උද්ගතවරු මේ අර්බුදය කොහොමද යුක්්‍රේන සංග්‍රාමය කෙරෙහි බලපානන්නි කියන කාරණය. ඉතින් යුක්්‍රේය මේ සම්බන්ධෙන් අතර තමන්ගේ සතුට පල කරන මකද මේ අර්බුදය ඇතුළේ පපුටින් නායකත්තේ කිසියම් ආකාරයකට දුර්ුවල වීමක් දක්නට ලැබෙන බව බටහි ප්‍රධාන දහරාවේ මාධ්‍ය වාර්තාකටම අයිතින් ඔය බහෝදුරටවුන් උපටතාාදක්නවර ඉන්ඩිපෙන්ඩට් බ්සර්වස්ලා කියලා. බොහෝදුරට මේ කෝපරේට් මීඩියාම කැත්තත්තම් සමාජ මේ සමාගම් මාධ්‍ය තුළේ ස්වාධීන නිරීක්ෂකයන් ඉන්නවයි කියලා හිතන්නට අමා රමකදක බො බටහිර ප්‍රාන දහරාවේ මාධ්‍ය යෙදන අපි නිරක්ෂණය කළලා සියෙන්. BBC පෘතිසේ බව අනෙක් අර්ත වෙබ්බඩවි ප්‍රධාන වශයෙන් ගත්ත උත්තහම බොහෝ දුරට මේ වැගන කණ්ඩෑම්සා රුෂයාව අතර ඇතුවුණු අර්බුදය මේ ආරම්භයක් පමණයි මේ අවසානය පුටින්න්ගේ පාලෙ බිඳ වැටීමක් ඔහුන් අපේක්ෂා කරන බවක්ක දකින්නට ලැබුණා ඒ අතරම මේ අර්බුදය චීනය සසා රුෂය අතර ගොට නැගෙන එක ගත වෙට දන අපි දන්නවා චීනය රුසියාාවට නොමද සහයක් ලබාද නො යුක්්‍රේන සංග්‍රාමය හා සම්බන්ධව. ඇති මේ රුසියාවේ පුටින්ගේ නාකත්තය අම්හෙකින් දුරලු නොත් එහෙ මේක යුරේෂයනු කලාපේටම පොදුවේ බලපාන දෙයක් බවට පත්වට නතිින් අවසා මිනිශේදි ගත්තොත් එහ මේ යුක්්‍රේන සංග්‍රාමය. අවසානය ගත්තට පස්සෙ ලෝක පර්්‍යයායක අබිනවෙන්. ෝක පරයා ගොඩනැගීම හෝ ැක්නම් පවතින ලෝක පරයාටම ඉදිරියටයාමට ඉඩ සලසා දෙන්න ව්‍යාපෘතියක් බවට පත්වීමට ඉඩතිපනතින් නිසා මේ සිදීම් දෙස මේ මාධ්‍යකරුවන් හැටියට විශලේෂ කැ හටියට අපි මුහොම සවුම්ම මේවා නිරක්ෂණය කළතුව විශේෂම අපි අර සාමාන්‍යයෙන් බල්ගන මේ ඕනම අර්බුද මේක ස්පාකක දැන් වැඩඩ කණ්ඩාෑම්සා රුෂයා අතර රුෂයානු හමුදාවතර මේ අර්බුද පටන් ගත ස්වාාක යුක්්‍රය යුද්ත. කොහොද මේ දිග හැරෙන්න්නේ අන්ෆෝල් වෙන්නේ කොම එක කාරණය සහ කොප්පමන කාලයක් පවතිනවද පසිස් කියන එක සහ අවසාන විසඳනාකාර විසෝල් ඉතින් මේ ප්‍රධාන කරුණ හතර පිළිබඳ අපි නිරතුරුව අවධහනයකින් පසීම වැදගත්තනවා මොකද මේ මොහොතේ ලෝකයේ කුමන කලාපයක සිදුවන සිදුවීමක් වුවත් පෙරලා මේ මිහි තලේ විස හැම කෙනෙ කොටම පොදුව. බලපානනි සමකදේ තරමටම ලෝකය ගෝලිය කරනට ලක්ුණු ලෝකයක් තුළ තමයි අපපියාද ජීවත්වන්නේ. බරික් සමලුව පැත්වීමට නේම තුවලා තිබෙනවා එලබෙන කෝස්තුමමා සේදී තින් දක්ුණු ප්‍රකාවද තමයි මේ සමලුව පැත්වීමට සේල ට මේ සමුල්ලුවට සහාගී වෙලා විශේෂ දෙයක් සුදු කරන්නට මේ වන විට බ්‍රසීලය සූදධනමින් පසුනෝ මේ කාරය තමයි මේ නිල් ඩොලරනේ පිළබඳ ්‍යා පපතවය ගිපත්කිරීමට තමයි ඔන් මේ දිට සූදනම් පනති විජමපුංචියක් හන්න එකනේ මොක්දම නිල් ටොර කරන කල කියන් ි ක ඉන්ග්‍රීසින් කියනම. ොරයිසෂන් කියලා ඩී කියන එක අපිදාන්නේ මේ නිර් කියනෙකට අත හැරීම කියනෙ දැන් ඩ පොල්ියිස් කියලා කියැන මේ නිර්දේශපාලනී කරණයඒ වගේ මටකොට මේකෙද මේ ඩොලර් කරනය කියලා කියන්නේ ඩොරය අතහැර විකල්ප විඩිමයකට ලෝකය මාරුවම කියන කාරණය එක ඇත්තටම මේ පිළිබත කතිකාවත ඔය දෙදහස් විසි දෙක වසරේ ආරම්භේ සිට මේ දක්වාම කණ්ඩව මේ විශේෂ මාධ්‍යාවකාශය තුළ වඩාත් කතා බහට ලක්කන මාතුෘගාවක් බවට පත්තෙ තිබෙනවා මොකද මේ ඇමරිකානු ඩොලරේ තමයි ගෝලීය සංචිත විනිමේ හැටියට මේ රිසව්කරන්සිගේ හැටියට වසර හැත්ත අටක පමණ කායක් පැවතුනේ ඉතිං දැන් අර මේ විශේෂම ගත්තුත් එෙම බ්‍රික්ස් කියන සඳහනය ප්‍රධාන රටවල් තුනක් වඩ චීනය රුසියාවසා බ්‍රසීලය කියන රටවල් තුන්න මූලිකත්වය ගෙන ඩොලරේ වෙනුවට විකල්ප ආදේශිකයක් යොදා ගැනීමට ඉදිරිපත් කරන ති බෙනමේ වැඩපිළිවෙලතුර නිර් ඩොලර් කරනය පිළිබඳ කාරණය අද ඉතාම වැදගත් මාතෘකාක් බවට පත්වල ඇතිබෙනවා එක කොතරම් වැදගත් මාතුකාවද කිවොත් එෙම ොමහිතෙනවා මේ දිනවල මාධ්‍ය වැඩියෙන් භාවිත වන ගො එෙදුම බවට මේ නිර් ඩොලර් කරණය කියන කාරණය මතුවෙලා තිබෙනවා. විශෂම අර මුලද මුලින් කියපවා කාටුව දෙදහස් විි දෙක වවසරේ සම මැද ාහගේ විතරයිඉඳලා මේ දක්වාම මේ සංකල්පය ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර ප්‍රචලිත ලෙමින් පබතිනවා ඉ මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ අ ඔබේ ප්‍රශ්නයට තර්මක් දිග පිළි තුරක් දුන්නොත් එහෙ වසර ඇත්ත අටක කාලයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරේ තමයි ගෝලීය විනි මේ සංචිතය හට විනිේ ඒකේ හැටියට තන් රිසව් කරන්සි එක හැටියට පැවතුුණේ මේකට ආරම්භය බුලපිරුණේ ඔය එක්දාසම හතළි සතර වසරේ ඇමරිකාේ පැවැත්වුණු බෙටන් වෝඩ්ස් සමුලුවේද මේ බෙටවූඩ් සමුලුවදී තමයින්තර්ජාතික මූල්්‍යි අරමුදල ලෝක බැංකෝ යන ආර්තන ඇවියූ හය පිහිටවා ගැනුනේ අනතුරුව මේ ඇමරිකා එක්සත් ජනපදයට හැකවක් ලබුණ මේ ඩොලරේ තියනෙ එක ගෝලිය පිනිමයක් දක්වා ඉදියට ගෙනීමට විශෂම අපි ගත්තුත්්‍යියන්කොයි පලවෙි නිහ දෙවන ලෝක සංග්‍රාමවලදී මරිකා එක්සත් ජනපද තමන්ගේ මිත මිත්‍ර අටවලින් ඇමරිකාවට බොහෝදුරට මේ ගෝල් පේහම ලබන රත්තරන් තමයි මේ මුදල් හැටියට ෙවම් හැට ඇමරිකාක්ත් ජනපදයට ලැබුණේ එතකොට ඇමරිකාවට එවක්කට ලෝකේ විශාලතම රත්තරන් ගල් හෝඩ හැටියට ඇමරිකාවට විශාලතම රංසංචිත තිබෙන රටබවට රාජ්‍ය බවට ඇමරිකා එක්සත් ජනපදය පත් වනාා හැබැයි ඔය ඇමරිකා එක්සත් ජනපදේ නික්සන්ගේ පාන තන්ත්‍රය බලට එනකොට ඇමරිකා එක්සත් ජනපදේ ඩොලරයට තිබිච්චාර එතෙක් තිබුණු බලය ක්‍රමක්ක මේ නහිමි වන්නට පටන් ගත්තා විශේෂයෙන්ම මේ ප්‍රංශය චෝදනා කළ මේ ඇමරිකා එක්සත් ජනපදී වට්නාම යුද්ධයට මේ තමන්ගේ රටේ තිබන් ඇතරම රටකට පුළුවන් මේ ඒවට පැවිදිතිව ගෝල් ස්ටෑන්ඩ් කිය ලක කියන්නේ ටකට මුදල් අච්චුගහන්නට පුළුවන්නේ තමන් සතුව තිබෙන රන් සංචිතවල වටිනාකමට අනුව. ඇැබ ඇමරිකාක් ජනපදට ප්‍රංශේ චෝද කලා වетනම් යුද්ේද මරිකාක්ෂක් ජනපද තාම දරුණු පසුබෑමට ලක්න තත්යක්ත්තුල වැඩි වැඩියෙන් යුදවියදම් සඳහා මුදල් අච්චු ගැසන්ටඉතින් යනුව ප්‍රංශේචෝදනා කර තමන් සතුව තිබෙන ට්‍රන්සංචිතවල ප්‍රමාණයට වටිනාකමට වඩ අමරිකා එක්සත් ජනපදය මුදල් අච්චු ගසන බවට. ඊට පස්ේ තමයි පෙට්‍රෝ ඩොල කියන මේ ඉක්ද සම්සේ හැත්තැතුනේ සෞධි අරාවිය එකඟතාව පල කලා මේ ඩොලරෙන් පමණක් තෙල් ගණ දෙලු සුදු කරන්න. ඉතිං එතකොට තෙල් නිෂ්පාදන කරන අනෙකු ත්රටවලුත් එකතු වා මෙරිකා එක්සත් ජනපදේ ොරේ. වැඩපිළිබලට ඒ අනුව තමයි ඔයි පෙට්‍රෝ ඩොලරේ කියන එක වඩාත් චක්තිමත් වුණේ හැබැයි දැන් අපි දකිනවා චීනය රුසිාව බ්‍රසිීලය එපමනක්නේ ලෝක පුරා වත් රටවල් ගණනාවක් දැන් කැමැත්ත පල කරලා තිබෙනවා මේ ඩොලරේ වෙනුවට වෙනත් මුදලකට යොමුවීම. ඉ ඒහා සම්බන්ධව මේ සෞධ අරාබී මුදල් ඇමැතිවරයා මොහොමඩ් අල් ජඩාන් ඔහ ප්‍රකාශ කර ලති බෙනවා දැන් තෙල්වෙනදාමේ ඉදිත් ඇමරිකානු ඩොලරේ වෙනුවට විකල්ප මුදලක් භාවිත කිරීමට තමන් තුළ ඇති අභිලාශය ඉතිං කෙසේ වෙතත් මේ සම්බන්ධය ඔය බටහිර ප්‍රධාන දහරාව ආර්ථික විශ්ලේෂකයෝ මේ සම්බන්ධය විධ මතපල කරනවා අ ස්කපටික් සගේලකි අඳුරන අපි මේ යමක් පිළිබඳ සැක පල කරනය අතර ද තිබෙනව ිශෂුවල් කැපිටිලිස් කන වෙබ්ඩවිය අපූරුව මේ ඉන්ෆෝගෆික් එකක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ඩොලරේ ගමන් මාර්ග පිළිබඳව ඉතිං විශේෂයෙන්ම මේ අන්තර්ජාතික මූල්්‍යාර මුදල ඩොලරෙන් බැහැරවීමට තවමත් කැමැත්ත පල කරල නෑ.ඒ අතර යන් බ්‍රෙම කියන මේ ඇමරිකාවේ ප්‍රධාන දේශපාන විද්‍යාඥයෙක් ඔහු ප්‍රකාශ කරනවා මේ ඩොලරේ අභහාවය පිළිබඳ දිරිපත් කරන තර්ක බොහොම එක්සැජරටට කියලා උළුප්පා දක්වන ලද අතිශෝක්තියට නගන ලද කාරණයක් බහු පෙන්වල දෙෙන යතර පෝල් කරුගමන් කියන ආර්ථික විද්‍යාඥ ප්‍රකාශ කරනවා මේ නුදුරු අනාගතයේ තිත් ඇමරිකා එක්සත් නපද ඩොලරය තමන්ගේ මේ බලේ එයාකාරයෙන්ම පවත්වා ගනීී කියලා කොහොම වනත්්‍රංශ ජනාධිපති එමනුවල් මැක්ට්‍රෝන්ගේ මූලිකත්තෙන් ප්‍රංශයේ පැරිස්නගරේ දෙදින සමුළුවක් පැවැත්වනා මේ සමුලුවේ මූලික අරමුණ තමයි මේ නව ගෝලීය මූල්්‍ය සම්මුතියක් ඇතිකර ගැනීම. ඒ සමුළුවට ෝකේ පුරා රටවල් පනාාක පමණ නායකයන් සහභාගි වුණා ඒදී මූලික වශෙන් අව අදාන නිමු තවත් එක කාරණයක් තමයි ගෝ මූල්්‍ය පද්ධතිය. ප්‍රතිශස් කරණය කිරීම සඳහා කිසිම් එකඟතාවයකට එලබීම. ඉති එතැදි මැකරොන් ප්‍රකාශ කලා මේ මීට වඩා වඩාත් අදට ගැලපෙන මූල වැඩ පිළිලට ලෝකය යුතුයි කියන කාරණී . එතැන්දි බ්‍රසිීල ජනාධී පපතිලි විසිනාශව ලූලාඩි සිල්වා ප්‍රකාශ කලා මේ සමුලුවේදී නව ෝලීිය මූලියය සම්මුතියක් ඇතිකට ගැනීමේදී ප්‍රමුඛතම කාරණයක් බවට පත්වන්නේ ඩොලරේ අතහරීම කියන එක ඉතිං ලබන අගෝසු මාසේ විසි දෙක සිට විසිහතර දක්වා දකුණ අප්‍රිකාවේ ජහනස්පර්යග නගරය පැවැත්වෙනවා බ්‍රික්ස් රටවල රාජ්‍යනායක සමුලුව මේ බ්‍රික්ස් රාජනායක සමමුළුවේදී බ්‍රසිීලේ බලාපොරොත්තුවනවා මේ ඩොලර වෙනුවට විකල්ප මුදලක් භාවිත කිරීමට අදාළව ඥ්‍යාය පත්ත්‍රයට මේ කාරණය ගෙනනල්ලා මේ පිළි මඳව පුළුල් කතිකාපතක් ගොඩනා ගන්නට බොහෝ දුරට වසර අවසානය වන විට ඩොලරය වෙනුවට වෙනත් මුදලක් ගෝලීය මූල්්‍ය ගනු දෙනුුවලට යොදාගැනිීමට ට කරති පල දැඩටම අපි දන්නවා චීනය රුෂයාාවගේ රටවල් යවාන් එකින් එම තැත්තම් රූබලයෙන් ගනු දෙනු කරනවා ඉදාව සරටලස රපල ගු ෙන්ු කරන ති යු බලත්ති ොකට ාත් සැමට සාධහරණයක් ඉෂ්ටවන මූල්්‍ය යාන්ත්‍රයක් මූලේ වැඩ පිළි වෙලක් විනිම එක අවශ්‍යතාව පවදින මොකද ඔය මහාච ආචරය පෝල් ්‍රේක් රෝබට්ස් කියන මරිකා එක්සජ ජනපද ඉන්න සුප්‍රකට දේශපාන ආර්ථික විද්‍යාඥ ප්‍රකාශ කරනවා ඇමෙරිකා එක්සත් ජනපදේ ලෝකේ බලගතු රජක් බවට පත්වීමට ප්‍රධානය තුක් ව පත් වනේ මරිකානු ොලරේ කිය මොකද ඇමරිකාවට පුළුවන්කම ලැබිල තියනවාම තෙක්කල් අසර හැත්තට කාලයක් මේ මුදල යොදාගෙන ලෝක සෙසුර අටවල් සහලෝකයේ මූල්‍ය ක්‍රමය හසුරු වන්නට හැබැයි ඇමරිකාපේ දොලරේ දුරලවමත් සමගම ගෝලිය බලපරාක්‍රමයත් බොහෝ දුරට අඩුවේ කෙර ශාසක කන තින් එකක කිය මරිකාව අර අපි කැ නටන්ගෙනගේ අපිේ භාෂාව ගැන්න එහම නෙමයි නමුත් ඇමරිකාව ඉදිරේදිීත් ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ඉඳීවී හැබැයි. අපි දකිනාමකඉතාම වැදගත් සාධනී ලක්ෂණයක් ඒ තමයි. අ එක රටක් උඩ ඉද මුදන ඉදල හිනි පෙත්ත ඉදල ලක අනිතරටවල් හැසුුණා වුවට ඉන්දියාව රුසියාව චීනය බ්‍රසීලය ඉන්දුනීශාව දකුණු අප්‍රිකාව නිරාණය මේ රටවල් සියල්ට එකතුවෙච්ච විසියම් ආකාරයක මේ අපි කියනවා බහුදරවවාදී ලෝක පර්යායක් ගොඩ නැගෙන ප නිමිති තමයි අපි මේ ලකිමින් සිට. ස ද ක් ග පරිසර දින කොත් නම් ක බන. ස නොත් ේව ට ര ද කිය ප්‍රශ්න ට හඳ න. ොද ോ ර පරිසර දධති වන විට ඩා ටේ අවධනකයි පද. ලෝකපුර අපි කිනවා මේ වර්ෂා වනාන්තර සවාන තෘුණම බොහන් බවට පත්වවා සවාන තුෘුණ බොහමි කාන්තර බවට පත්වනවා අනෙක් අතට ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේ ලෝකයේ විශාල වශයෙන් පරිසර පදවට හන්සිදීමි පවනවා දැනට විද්‍යාන් හඳනාගෙන තිබෙන ියංන්ක ෝකපුරා බිවිධ ආකාරය පරිසර පද්ධති බිස්සක් වනිකනේ රිර පද්ධති වර්ගති වෙනවා විස්සක් විතර මේ පොදුව ගත්තොත්තේ මේ විස්සටම බලපෑම්මෙල්ල වෙලා තිබෙනවා පරිසර පද්ධති වර්ග විස්සකටම අනෙක් අතයට විද්‍යාඥන් මේ ඉතාම වැදගත් නේච සස්ටේනබිලටි කෙනවේ සඟරා විදිරිපත් කරවා වි්‍යාඥාන් විසේ සතඥන් ඉදිරිපත් කළ මෙ හා සම්බන්ධ සිදු කළ අධ්‍යයනය ප්‍රතිඵල මේ අධ්‍යනයට අනුව ලෝකයේ පුරා පරිසර පද්ධති වලින් සියයට විස්සක් කඩා වැටීමේ අවධානක් මුදගතව ඇතම නතින් බුහෝදුරට විද්‍යාඥ්‍යන් බලාපොරොත්තු වනා මේ සතවර්ශය අවසානය වන විට පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ලෝකයේ කිසියම් එකඟතාවකට ලැබේ වි කියලා හැබැයි දැන් පැහැදිලි වනවා දශක කීහිපයක් ඇතුළට ෝකපුරා පරිසර පද්ධති. විශා මුලුමනින්ම පාහහි බිඳවවැටීමේ අධානමක් උද්ගත්තු වෙලා තිබෙනවා ඔය එකකෝසිස්ටම් කලැප්ස් කියලා කියන්නේෙ පරිසර පද්ධතියක් බිඳවැටෙනවා කියලා කියන එක පෙරලා මානවයාගේ පැවැත්මට බලපානවා එක පැත්තකින් මානව ජනගහනය වර්ධනය දැනට ලෝක ජනගහනය බිලියන අට ඉක්මවල ගොස් තිබෙන්නේ. ඊළංගට විශාල වශයෙන් මේ ආර්ථික අවශ්‍යතාව නිහලයාම ඊළඟට හරිතාගාර වාවිුමෝචන මෙ සියල්ල මුල් කරගනමින් මහිතලයට විශාල පීඩාවක් එල්ලවෙල තිබෙන මොකද අපිට පරිසර පදධතිය මදතම අපි නදා පවතිෙන් අපිට අවශ්‍ය ආහාර සැපිම් ලබාගැනීමට පිරිසුදු පානිය ජලය ලබාගනීමට හැබැයි අද වෙනකොට අපි දකිනවා ලෝකය පුරාම විධ ආන්තික කාලගුණ තත්තැන් මුල්කරගෙන පරසර පද්ධතිය කඩා වැටීමේ අවධානමකට මුණ පාස්සිටිනවා මීට අදාල වාර්තාව සස්සේන බිලිටි කියන මේ වෙබ්බඩව සගරාව ඔබට වැඩි දුර මේ කියවා ගන්නට බලාගන්නට පිළි අපේ අසල්වසි රජ්‍යනිසාම ිලකට කකරන පෝති්‍ය අපිට ටක වදධන පස තු පොට්ක් ොට පත්ත ොකද ඉන්දයාාවේ අකුණු මගින් සුදන අනතුරු ප්‍රමාණය එන්න එන්නම ඉහල ගොස්වෙනවා වාර්තාවට අනුවම ියන්ග මේකය පලවෙන්න මේටටවල් කියන පෙබ්බඩවිය මේ ඉන්දියාවේ විශාල වශයෙන් අකුණු සැරබැදීමෙන් මේයාන පුද්ගයන්ගේ සං්‍යාව ඉහෙලයමින් පවතන මේක ඉදරයේදී තබරට බඩිබේවි කියලා විශ්වාස කන අප අර මුලින් කියපු ආන්තික කාලුගි තත්වයන් මුල්රගෙන විශේෂයෙන්ම මේ ගලි ෂණත් ඉහළයාම ප්‍රතිඵලයක් හැටියට මේක පෙරලා මේ අකුණු රටාවන් කෙරෙහි බලකානවා මේ ටට වෙබ්බඩවිය බව ්‍රශක කාරයට ඉන්දියාවේ අකුණු සැරවැදීමෙන් වසරට මියන පුද්ගිලන්ගේ සංඛ්‍යාව දෙදහස් පන්සියයක් විශේෂම මේ ඉන්දියාවේ ජාතික ආපදා කළමනා කරන බලධහරින් ආයතනය ප්‍රකාශකන ආකාරයට ග්‍රාමීිය ප්‍රදේශවල ජීවත්වන ජනතාවසාහ එලි මහනේ වැඩ කරන ජනතාවකුණු සැරවලට ගොදුරුවීමේ අවදාන මක්තිබෙනවා ඇතරම බේීම බැලොත්හෙම ඔයෆෝසස් ් නේචර් කියලා ස්වභාව ධර්මය බලවේග අතර අකුණු සැරතමයි වඩාත් විශාරක නත්තම් ප්‍රධානතම ගහතක හැටරි සැකෙන්නේෆෝස ් නේච කියල පි හඳුන්ලන්නේ ඇවලාංචස්ේ ලක හිීම කඳු කඩා වැටම් සයිලෝන් එකන කුණාටු සහ ලෑන්ස් ලයි් නායම් ඉන්සාමානින් බැලෝොත් එහෙම දෙදහස් විසියක වසරේ පමණක් ලෝකයේ පුරා මේ ස්වභහාව ධර්මය බලපෑමෙන් ෆෝස ස් නේච සීයට හතලියක පමණ මේ මරණ සිද්ධව ලතිබෙන්නේ අකුරු සැර වැදීමෙන් එකි බැලුත්ත එම දෙදහස් විසියක ලෝකයේ පුරා හදහස් එකසිය විසිහාය දෙෙනෙකු මරණයට පත්තෙ ලතිබෙනවා අකුණු සැර වැදීමෙන් <laughs> .